විදේශීය මුදුකාංගයක් භාවිත කරමින් තරුණියකගේ Facebook ගිණුමකට ඇතුල් වී ඒ හරහා Messenger ගිණුමට ඇතුල් වී Messenger ගිණුමේ තිබූ ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත උදාහරණ බවට තර්ජනය කරමින් කප්පම් ලබා ගැනීමට කටයුතු කරන ලද තරුණයන් දෙදෙනෙකු ඊයේ දිනේ ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා මෙම තරුණයන් දෙදෙනා පිළිබඳ කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ ඔවුන් පරිගණක මුදුකාංග සම්බන්ධයෙන් ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින තරුණයන් දෙදෙනෙකු බවයි මෙම පුද්ගලයන් දෙදෙනා තවදුරටත් මෙවැනි අපරාධවල යෙදී සිටින්නේද යන්න විමර්ශන නොකඩවා සිදු කරනු ලබනවා පසුගිය මාර්තු මාස 24 වෙනි දින ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂය නමින් නව විමර්ශන කොට්ටාෂයක් ආරම්භ කරනු ලැබුවා එම පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂයට මෙවන විට මෙවැනි සමාජ මාධ්‍ය ජාලාවල සිදු අපරාධයන් සම්බන්ධයෙන් පැමිණිලි 1912ක් පමණ ලැබී තිබෙනවා මේ අනුව පැමිණියන්නේ සමාජ මාධ්‍ය ජාලා භාවිතයේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ විශාල සිදුවීම් සංඛ්‍යාවක් සිදුවන බවයි. ඒ වගේම ඒ හරහා ලංකාවේ පවතින නීති යටතේ අපරාධමය වැරදි සිදුවන බවයි. අප මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම මෙම නිරෝධායන නීති බලපෑම කාල සීමාව තුළ ඔබ බොහෝ විට නිවසේ රැඳී සිටමින් කටයුතු කරනු ලබනවා. එම නිවසේ රැඳී සිටින කාල සීමාවල් තුළ ඔබ සමාජ මාධ්‍ය ජාලවලට යොමු වෙමින් කටයුතු කරන අවස්ථාවන් බොහෝ වෙලාවට යෙදෙනවා. මෙවැනි අවස්ථාවලදී සහ විශේෂයෙන්ම ඔබ යම්කිසි ආකාරයක ජංගම දුරකථනයක් පාවිච්චි කරමින් කටයුතු කරන පුද්ගලයෙකු විදිහට ඔබට සමාජ මාධ්‍ය ජාලවලින් ලැබෙන ඉල්ලීම් එවගේම ඔබට ලැබෙන දුරකථන ඇමතුම් එවගේම ඔබට ලැබෙන ඊමේල් පණිවිඩ පිළිබඳව නිසි අවබෝධයකින් නිසි හඳුනා ගැනීමකින් පමණක් කටයුතු කළ යුතු බව අවධාරණය කරනු ලබනවා එසේ නිසි ආකාරයක අවබෝධයකින් තොරව කටයුතු කරන ලැබුවොත් මෙම සමාජ මාධ්‍ය ජාලා භාවිත කරනු ලබන අපරාධකරුවන්ගේ ගොදුරු බවට එහි වින්දිතයන් බවට ඔබ යම් කිසි දිනක පත්විය හැකියි යම් කිසි ආකාරයක මෙම පුද්ගලයන් සොයාගෙන අපරාධමය චෝදනා යටතේ ඔවුන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කරනු ලැබුවත් ඔබ පත්වන අපහසුතාවය ඒවන විට සමාජ මාධ්‍ය ජාලාවල යම් තොරතුරු පළවීම නිසා එය වළක්වා ගැනීමේ හැකියාවක් නැතිවිය හැකියි. එබැවින් ඊටාම කල්පනාකාරීව ඔබගේ දරුවන්ට පවා මෙම ජංගම දුරකථන සමාජ මාධ්‍යලා භාවිත කිරීමේදී කල්පනාකාරීව ප්‍රවේශංකාරීව පාලනයක් සහිතව කටයුතු කිරීමට කටයුතු කළ යුතු බව අප ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.